වසර පහක් පුරාවට අපේ රටේ ආර්ථිකය කාබාසිනිය කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා අපේ රට අද ණයබරින් මිරිකිලාලු ජපානයේ ණය දෙන්නේ නැහැලු ආර්ථිකය ගොඩගන්න එක්සත් ජාතික පක්ෂයට රට බාර දෙන්නලු. තව කියනවා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණමයි කියලා. මුලින්ම මේ එතුමා කතා කරන ණයබර කියන්නේ මොකද්ද කියලා බලමු. ආර්ථික විද්‍යාවේ සිද්ධාන්ත අනුව ණයබර කියලා කියන්නේ ආණ්ඩුවේ ණය ප්‍රමාණය දලදේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස කීයක්ද කියන එක. 2005 දී අපි රට බාර ගන්නකොට එක්සත් ජාතික පක්ෂයේ වසර දෙකමාරක පාලනය හේතුවෙන් ණයබර 100%-103% දක්වා වැඩි වෙලා තිබුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වසර 10ක පාලන කාලය තුලදී ණයබර 100%-103% සිට 72% දක්වා පහළ දැම්මා. ඒ පහළ දැම්මේ දැවැන්ත සංවර්ධනිකුත් කරලා යුද්ධෙත් අවසන් කරන ගමන. හැබැයි එක්සත් ජාතික පක්ෂය වසර 5ක් තුල 72%-ට අපි පහළ දාපු ණයබර කිසිම දෙයක් නොකර රටේ කිසිම සංවර්ධනයක් සිදු නොකර 87% දක්වා නැවත ඉහළ නැංගුවා. අපේ වසර 10 තුල රුපියල් ට්‍රිලියන 2 තිබුණු ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියන 7 දක්වා ට්‍රිලියන 5කින් වැඩි වුණු බව ඇත්ත. හැබැයි ඒ වැඩි වුණු ට්‍රිලියන 5ට අපි දීර්ඝ කාලයක් තිස්සේ රටේ මහා විනාශයක් ගෙනාපු බෙදුම්වාදී යුද්ධය අවසන් කළා, වරායවල් හැදුවා, ගුවන් තොටුපළවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, ක්‍රීඩාංගන හැදුවා, ගමේ පාර කොන්ක්‍රීට් කරා, නගරේ පාර කාපට් කරා, මහා දැවැන්ත සංවර්ධනයක් කරා. රට පුරා විශාල වත්කම් ප්‍රමාණයක් බිහි කළා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ පස් අවුරුදු කාලයට ආණ්ඩුවේ ණය ප්‍රමාණය ට්‍රිලියන 7 සිට ට්‍රිලියන 13 දක්වා ට්‍රිලියන 6කින් වැඩි කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේ වසර 10කට වැඩි වුණේ ට්‍රිලියන 5යි. ඒ ට්‍රිලියන 5ටත් දැවැන්ත වත්කම් ප්‍රමාණය බිහි කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 5කට ආණ්ඩුවේ ණය ට්‍රිලියන 6කින් වැඩි කරා. හැබැයි ගොඩ නගපු කිසිම වත්කමක් නැහැ. ඒව අයයි අපේ අතට රට දෙන්න අපි ආර්ථිකය ගොඩ දාන්නම් කියලා කියන්නේ. ඒ වගේම කිසිම සංවර්ධන කටයුත්තක් නොකර රටේ ණය ප්‍රමාණයත් ණය බරත් කියන දෙකම වැඩි කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපානය ණය බර නිසා ණය දෙන්නේ නැහැයි කියන්නේ ලැජ්ජ නැද්ද මහත්තයෝ කියලා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.